ක්‍රීඩාවේ මෞර්ය මංගල්‍ය ඔලිම්පික් කියලා කිව්වොත් ඒක හරි. ක්‍රීඩාවේ මෞර්ය මංගල්‍ය ඔලිම්පික් උළෙල මේ වෙද්දිත් පැරිසියේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙනවා. හැබැයි මේ වෙද්දි අපි දැනටමත් ශ්‍රී ලංකාව ඔලිම්පික් අවසන් කරලා ඉවරයි. තවත් වසර හතරකටම ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තු අවසන් කරමින් ශ්‍රී ලංකා ඔලිම්පික් ගමන පසුගියදා දිල්හනි ලේකම්ගේ පරාජයට පත්වීමත් සමගම අවසන් වෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව ඔලිම්පික් වල දක්වන දස්කම් ප්‍රමාණවත්ද? මේ වීඩියෝ එක අන්නේ ගැන. ගොඩක් දෙනෙක්ගේ තර්කය තමයි මේ පුංචි රට නියෝජනය කරලා මහා ධාවන පතවල මහා ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමත් අපිට ඇති. අපේ රටේ නම කියවෙනවා දකින්න එකත් අපිට ඇති කියලා. ඒත් මේ වීඩියෝ එක කරන අපිට ඒක හොඳටම මදි. මේ වීඩියෝ එක බැලුවට පස්සේ එකග වෙන අය එක්කෙනෙක්වත් නැති වුණත් අපේ මතය වෙනස් වෙන්නේ නැහැ. මේවා තමයි ඒකට හේතු. ඉතින් ඔයගොල්ලොත් පොඩක් හිතලා බලන්න මේ දේවල් ඇත්තද නැත්තද කියලා. 1948 පටන් ගන්න ශ්‍රී ලංකාව නොකඩවා සහභාගි වුණ 19 ඔලිම්පික් තරගාවලිය තමයි මේක. 1948 ඩංකන් වයිට්ගේ රිදී පදක්කම සහ 2000 සුසන්තිකා ජයසිංහගේ රිදී පදක්කම හැරෙන්නට අනිත් හැමදාම ශ්‍රී ලංකාව ඔලිම්පික් ඉවර කරලා එන්නේ හිස් අතින්. පළවෙනි පදක්කම දිනලා ශ්‍රී ලංකාවට අවුරුදු 52ක් බලන් ඉන්න වුණා දෙවෙනි පදක්කම දිනන්න. ඔලිම්පික් කියන ලෝකෙම ගරු කරන ක්‍රීඩා තරගාවලියක පදක්කමක් දිනනවා කියන එක අපිට හීනෙකටත් එහා දුර ගිහිල්ලා. මේවට ඇත්තටම වග කියන්න ඕනේ කවුද? අපේ රටෙන් ඔලිම්පික් සුසුකම් ලබා ගන්න ගොඩක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අනිත් අය දැක්කම අසරණ වෙනවා. ඔවුන්ට ජයග්‍රහණය තියා දෙවනි වටේට සුසුකම් ලබා ගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා. ඇත්තටම මේකට වැරදිකාරයෝ වෙන්නේ ක්‍රීඩකයෝද? නෑ, මේකට වැරදිකාරයෝ වෙන්නේ පරිපාලනය. අවුරුදු 4කට පාරක් එන ඔලිම්පික් එකට රටේ ඉන්න හොඳම ක්‍රීඩකයෙක්ව යවනවා හැරෙන්න ඔවුන්ට එතනින් එහාට හරි කරන්න දෙයක් නෑ. ඉන්නේ දක්ෂ ක්‍රීඩකයෝ හරියට අනුග්‍රහයකෙක් නැතුව වේලෙනවා. 1948 ඩන්කන් වයිට් රිදී පදක්කමක් දිනාගනිද්දි දන්නවද ඔයගොල්ලෝ චීනයේ දිනුවෙත් එකම එක රිදී පදක්කමක් විතරයි. අද චීනයේ පදක්කම් මල්ලක් අරන් යද්දි අපිට ඉතුරු වෙලා තියෙන්නේ රිදී පදක්කම් දෙකක් විතරයි. ඒ ඔක්කොම ඔලිම්පික් වලින්. චීන ක්‍රීඩක ක්‍රීඩිකාව ඔලිම්පික් වලට ප්‍රැක්ටිස් වෙන්නේ අවුරුදු 3ක ඉඳලා. ඒ රටවල් මේ ඔලිම්පික් එක ඉවර වෙද්දිම ලෝකේ ඉන්න හොඳම පුහුණුකරුවෝ ලෝකේ තියෙන හොඳම තාක්ෂණය පාවිච්චි කරලා 2028 ඔලිම්පික් එකට ලෑස්ති වෙන්න පටන් ගන්නවා. එතකොට අපි අඩුම ගානේ ඔලිම්පික් සුසුකම් ලබා ගන්න ටයිමින් පෙන්වන්න යන ක්‍රීඩකයන්ට වීසා හම්බෙන්නෙත් නැහැ. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් චීන ජනගහනය අච්චරයි කියලා. ශ්‍රී ලංකාව වගේම ජනගහනයක් ඉන්න ඕස්ට්‍රේලියාව මේ සටහන ලියද්දි මේ වීඩියෝ එක අපි කරද්දි රම් පදක්කම් විතරක් 18ක් දිනලා රටේ සයිස් එක ජනගහනය අනේ අපි හරි පොඩි කියන්නේ නිකන් කතන්දර විතරයි. අපිට වඩා පොඩි රටවල් ඔලිම්පික් පදක්කම් දිනනවා. අපිට වඩා අඩු ජනගහනයක් ඉන්න රටවල් ඔලිම්පික් පදක්කම් දිනනවා. අපිට වඩා මෙලෝ සංසාරයක් දේවල් නැති රටවල් ඔලිම්පික් පදක්කම් දිනනවා. පැරිස් ඔලිම්පික් වල ශ්‍රී ලංකා ගෞරවය යන්තම් හරි රැකගත්තේ අරුණ දර්ශන. අරුණ දුවන්නේ කෝච්චික ගෙදරින් ඉඳලා නිකන් සුදුවතුයි හොදී කාලා. අරුණ වගේ කෙනෙක්ට අවුරුදු 4ක් අර පුහුණු වින්දුන්න නම් මේ රටේ ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවන් දක්ෂයන්ගෙන් අඩුවක් නැහැ. හැබැයි ඒ දක්ෂයෝ හරියට බලාගන්න ක්‍රමයක් අපේ රටේ නැහැ. අවුරුදු 4කට පාරක් සාමාන්‍ය පුහුණුවක් එක්ක යන කෙනෙක්ට අර විදිහේ සූදානමකින් එන ක්‍රීඩකෙක් එක්ක හැරෙන්නවත් බෑ. අවුරුදු 4කට පාරක් ඔලිම්පික් බලලා අපිට මේ රටේ කොඩිය දකින්න එකත් ඇති කියලා ප්‍රේක්ෂකෝ විදිහට හැමදාම සතුටු වෙනවා නම් ඒක අපි කරන හිනම වැරැද්දක්. මොකද ඔලිම්පික් නියෝජනය කරන්න කැමති හැම රටකටම සහභාගී වෙන්න අවස්ථාවක් හම්බෙනවා. ශ්‍රී ලංකාවෙන් පරිසාධන මට්ටම ඉක්මවන ක්‍රීඩකයෝ එක්කෙනෙක්වත් හිටියේ නැති වුණත් වයිල්ඩ් කාඩ් වලින් හරි අපේ ක්‍රීඩකයන්ට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. ප්‍රේක්ෂකයෝ මේ ගියේ එකත් ඇති කියලා සැලසෙනවා නම් කොහොමත් පරිපාලනයට පදක්කම් දිනන ක්‍රීඩකයෝ නිර්මාණය කරන්න උවමනාවක් නැහැ. ක්‍රීඩකයන් ඔලිම්පික් තරඟ බිලට බිමට යද්දී ඒ පිටිපස්සෙන් අවුරුදු 4කට පාරක් ට්‍රිප් එකක් ගිහින් එන්න විතරද පරිපාලනයක් තියෙන්නේ. පුහුණුවක්, ළමයෙක්ට අනුග්‍රහයක්, පෝෂදායි කෑම ටිකක් නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. මෙරටේ බිහිවෙන දක්ෂයන්ට හරි තාක්ෂණික පුහුණුවක් ලැබෙනවා නම් එහෙම ලැබෙනකන් හැමෝටම වෙන්නේ ඔලිම්පික් ගියත් ඒක මාරයි කියන ස්ලෝගන් එක රිපීට් කර කර ඉන්න. සමහරුන්ට ඒක සෙට් වුණාට රටේ කොඩියක් ඔලිම්පික් පෝඩියම් එකක තියනවා දකින්න ඇම්මක් තියෙන අපිට ඒක සෙට් වෙන්නේ නැහැ.
මෙරටේ බිහිවෙන දක්ෂයෝ නිකම් පරවෙන්නේ නැතුව එයාලව ඉහළටම අරන් යන්න කියන බලකිරීම අපි දැන් කරනවා. අපි එක පටන් අරගෙන ඉන්නවා. අපිට හැමදාම ගිහින් හිස්සතින් එන එක මදි. කැමති අයට පුළුවන් අපිත් එක්ක හිටගන්න. අපිත් එක්ක හිටගෙන අපි හැමෝම එකතු වෙලා අපේ ආදරණීය අපේ දක්ෂ ක්‍රීඩා වෙනුවෙන් මේ මෞබිම මත ඉපදෙන අපේ ක්‍රීඩකයන් වෙනුවෙන් නැගී සිටින්න. පරිපාලනයේත් ඇති ඒකට උනන්දුවක් තියෙන ඒකට හැකියාවක් තියෙන ඒකට අත දෙන්න පුළුවන් මිනිස්සු. ඉතින් ඒ හැමෝම එකතු වෙලා සමස්ත ශ්‍රී ලංකාවම එකතු වෙලා අපිට පුළුවන් නම් ශ්‍රී ලාංකික අපේ ජාතික ධජය ඔලිම්පික් පෝඩියම් එකක තියන්න. අඩුම තරමේ 2028 දීවත් රටක් විදිහට අපිට ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට කවදරි දවසක ගෞරවාන්විතව මිය දෙන්න පුළුවන් වෙයි. ඉතින් වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න අපි මේ වීඩියෝ එකේ කතා කරන දේවල් ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ මතය අදහස් යෝජනා චෝදනා ඔයගොල්ලන්ට හිතෙන දේවල් ඔයගොල්ලෝ මොන වගේ දේවල් හිතන්නේ එහෙම නැත්නම් කොහොම වෙයිද මේ හැම දෙයක් ගැනම ඔයගොල්ලන්ගේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම වීඩියෝ එකට පල්ලෙහාන් කමෙන්ට් එකක් විතර ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම මතක් කරනවා සටහනේ ගෞරවය අපි මේ උපුටා ගැනීම සිද්ධ කරන්නේ ක්‍රීඩා ස්පෝර්ට් නෙට්වර්ක් Facebook පිටුවෙන්. මතක් කරනවා සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කළ නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා ගිහිල්ලා එන්න.